ගෑනිය කොච්චරටම මනුස්සයෙකුට පාචල් වෙනවා කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ. එතෙක් කොච්චර රෙහාන් රුක්ෂාන ප්‍රතික්ෂේප කරත් රුක්ෂාන හදන්නේ රෙහාන්ව නොමග යවන්න. එතෙන් ඒ වගේම බලෙන්ම රෙහාන්ගේ ගෙතට රිංගගෙන රුක්ෂාන සරේට කතා කරනවා. හරියට රෙහාන් රුක්ෂානව ගෙන්න ගත්තා වගේ. හැබැයි මේ රුක්ෂානා කරපු වැඩේට එවලම රුක්ෂානාට පටසන් දුන්නා. සරණිට කොච්චර වේදනාවක් ඇති වෙන්න ඇද්ද රුක්ෂානා කියපු දේවල් වලට. ආර්යසේනත් එතන ඉඳගෙන අහගෙන හිටිය බොහොම මාරුවේ. හැබැයි මේ කරපු දෙයටම රෙහාන්ගේ හොඳ කෑමක් හම්බුණා. එතෙන් ඉදිරියේදී රෙක්සි කොහොමරි කරලා ආර්යසේනයි දෙන්න රෙහාන්වයි සරණිවයි කොහොමරි කරලා එකතු කරනවා. ඒක ස්ථිරවම කියන්න පුළුවන් රෙහාන්ට සරණි නැතුව ඉන්න බෑ. මේක රෙහාන් හැමෝම බොරු කරනවා කියලා කිව්වද රෙක්සි තේරුම් කරනවා සරණි රෙහාන්ව ලබා ගන්න තමයි මේ හැම දෙයක්ම කරේ කියලා. හැබැයි රුක්ෂාන කරන්නේ රෙහාන්ගෙන් ගසා ගන්න කියලා. ඒක රෙහාන් තේරුම් අරගෙන සරණිව එක්කන් එනවා කියන එක නම් ස්ථිරවම කියන්න පුළුවන්. එතන යාළුවනේ අපි බලාගෙන ඉන්නු ඒ එපිසෝඩ් එක කවද යන්නේ කියලා.